ඒකයි බය නැතුව මං කාටුණත් නොකිය ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට්ෆෝන් එකක්ම රෙකමන්ඩ් කරන්නේ. සමදා අලුත්තන නොකිය. මේ අතර අද පැවති වැඩසටහනකට එක් වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතාද සහල් මිල සම්බන්ධයෙන් අදහස් පළ කළා. මේ ආණ්ඩුව තීන්දුවක් කරගෙන තියෙනවා සහල් වල පාර්ලිමේන්තු 97යි. ඒක රුපියල් 50ට මිල දී ගත්තම 94 විකුණන්න පුළුවන්. හැබැයි මේ හාල් මාෆියා විසින් හැමදාම කරන්නේ හාල් මිල වැඩි කරනවා. 97යි කොට 100 110 120ට වැඩි කරනවා. ඒක ඉතාම අසාධාරණයි. මේක මාෆියාවත් 3-4 දෙනෙක් කරන්නේ. ඒ නිසා ඒක නවත්තන්න ඕනේ. ඒ නිසා තමයි අපි ඊළඟ වියලේ මණ්ඩලය මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් අපි මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද එළවලු මිල 15 ගොස් ඇති බව අප වාර්තාකරු පැවසුවා. ඊට හේතු වී ඇත්තේ තුග විලඳාමේ නිරත වන වෙළඳුන් එළවලු මිලදී ගැනීමට අද දිනේ ආර්ථික මධ්‍යස්ථානයට නොපැමිණීමයි. පාතල තියෙන කිලෝ 22ක්. අද වෙළඳාම හොඳට වැඩි වෙලා තියෙන්නේ. මිල යනවා බම්බු රුපියල් 50යි, ලීස් රුපියල් 35යි, 40යි, කැරට් රුපියල් 100යි, 130යි, අම්මේ රුපියල් 100යි, 90යි, තක්කාලි 45යි, 50යි, ගෝවා රුපියල් ගෝවා 45යි, 50යි, ගෝවා මීට රුපියල් 40යි, ගෝවන්ජු රුපියල් 100යි. මේ අතර COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් පසුගියදා වසා දැමුණු නරහින් පිට ආර්ථික මධ්‍යස්ථානය පසුව තොග වෙළඳාම සඳහා විවෘත කළා. කෙසේ වෙතත් මේ වන විට අදාළ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන්ගේ සිදු කළ PCR පරීක්ෂණ සතුටුදායක තත්වයක තිබීම හේතුවෙන් යලිත් එය සිල්ලර වෙළඳාම සඳහා හැකි ඉක්මනින් විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. අපිත් ඒ පිළිබඳව හැඟීමක් තියෙනවා. ඒ නිසා සෞඛ්‍ය අරසෙ මෙතන පැමිණලා තොග හෝ සිල්ලර බිලදී ගත්තාට ගැටලුවක් ඇති නොවන බව අපිට හැඟියනවා. මේ අතර කොළඹ මාකට් පොදු වෙළඳ සමිතිය අද මාධ්‍ය හමුවක් ඇඳවමින් පැවසුවේ ලබන සඳුදා පොදු වෙළඳපළ විවෘත කිරීමට තීරණය කර ඇති බවයි. එළවලු එවන ගොවි මහතුන් අපි මේ මොහොතේ ඔවුන්ට සඳහන් කර සිටිනවා ඔබ 9 වෙනි සඳුදා දින සිට මැනින් වෙළඳපළට ඔබගේ ගොවි නිෂ්පාදන එවන ලෙසට.